හරි අපි ඊළඟට කතා කරන බේසික් ඩෙෆිනිෂන් එක තමයි හීට් රිසර්වර් කියන එක. එතකොට අපි හීට් රිසර්වර් එකක් ගැන කතා කරනකොට බේසික් ඩෙෆිනිෂන් එක තමයි සිස්ටම් විත් ඇන් අන්ලිමිටඩ් හීට් කැපැසිටි. කියන්නේ අන්ලිමිටඩ් තාප ධාරිතාවක් තියෙන ඕනම සිස්ටම් එකකට අපි කියනවා හීට් රිසර්වර් එකක් කියලා. එතකොට හීට් රිසර්වර් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි කෝල්ඩ් රිසර්වර්, අනිත් එක හොට් රිසර්වර්. එතකොට අපි මේකේ කැරක්ටරිස්ටික් එකක් විදිහට ගත්තොත් අපි උදාහරණයක් විදිහට සල්කමු. මේකේ හොට් රිසර්වර් එකක් තියෙනවා අපි සෙල්සියස් 6000 කියලා. එතකොට මේ සෙල්සියස් 6000කින් අපි යම් කිසි උෂ්ණත්වයක් ගන්නවා වස්තුවකට. එතකොට අපි ඒ උෂ්ණත්වයක් ගත්තාම මේකට මේකෙදි කිසිම, يعني මේකෙදි අපිට සලකන්න පුළුවන් තරම්, කන්සිඩර් කරන්න පුළුවන් තරම් උෂ්ණත්ව වෙනස වෙන්නේ නැහැ මේ හොට් රිසර්වර් එකදී. එතකොට අපි මේක අපි හීට් රිසර්වර් එකේ තියෙන කැරක්ටරිස්ටික් එකක්. ඒ කියන්නේ අපි මේ හොට් රිසර්වර් එකක හරි කෝල්ඩ් රිසර්වර් එකක හරි ටෙම්පරේචර් එක අපි කන්සිඩර් කරන්න පුළුවන් තරමකට වෙනසක් වෙන්නේ නැහැ. මේක අපි හීට්, يعني මේක කොච්චර හීට් එකක් එක්ස්චේන්ජ් වුණා, තරම් හීට් එකක් එක්ස්චේන්ජ් වුණා අනිත් වස්තුවත් එක්ක, මේකෙදි ටෙම්පරේචර් එකේ කන්සිඩර් කරන්න පුළුවන් තරම් වෙනසක් වෙන්නේ නැහැ හොට් රිසර්වර් එකක හරි කෝල්ඩ් රිසර්වර් එකක හරි. ඉතින් අපි තර්මොඩයිනමික්ස් ගැන කතා කරනකොට මේ හීට් රිසර්වර් කියන එක ඉතාම වැදගත් දෙයක්. එතකොට ඒක ගැන බේසික් ඩෙෆිනිෂන් එක අපි දැනගෙන ඉන්න එක අනිවාර්යෙන් වැදගත්. අපි ඊළඟට කතා කරනවා හීට් කැපැසිටි ඇට් කොන්ස්ටන්ට් වොල්යූම්. ඒ කියන්නේ අපි මේකෙදි කතා කරන්නේ ගෑස් එක ගැන. අපි ගෑස් එකකදී අපි ගෑස් එකක් රත් කරනවා. يعني if a gas is heated keeping its volume as a constant then the measured heat capacity is called as CV, නැත්නම් heat capacity at constant volume. එතකොට ගෑස් එකක් අපි රත් කරනවා නම් ඒකේ වොලියුම් එක කොන්ස්ටන්ට්ව තියාගෙන, يعني වොලියුම් එක නියතව තියාගෙන අපි මේ මෙෂර් කරන හීට් කැපැසිටි, මේ මෙෂර් කරන තාප ධාරිතාවට අපි කියනවා හීට් කැපැසිටි ඇට් කොන්ස්ටන්ට් වොලියුම්, නියත පරිමාවකදී තාප ධාරිතාව කියලා අපි අර්ථ දක්වනවා. එතකොට ඒ වගේමයි හීට් කැපැසිටි ඇට් කොන්ස්ටන්ට් ප්‍රෙෂර්. එතකොට අපි ගෑස් එකක් ප්‍රෙෂර් එක කොන්ස්ටන්ට් තියාගෙන අපි ගෑස් එක රත් කරනවා නම් ඒ මෙෂර් කරන හීට් කැපැසිටි එකට අපි කියනවා හීට් කැපැසිටි ඇට් කොන්ස්ටන්ට් ප්‍රෙෂර් කියලා. එතකොට මේ දෙක අනිවාර්යෙන් වැදගත් සාධක දෙක තර්මෝඩයිනමික්ස් වලදී.